राशिचक्र हायन राशि कन्यालग्ने कन्यालग्न लग्नाधिपति बुध वे लग्नाधिपति मे आस्था रवि चंद्र शनि समग संयोग उबगे पश्वे तेमपत्लाइन उभय हायवे गुरु हतरपेन्नी शिखुड़ समग पूजा तुंगे केतु नवे राहु तेमपत्ला तम मे फिब्रवरी मसे उदावे इधे मे फिब्रवरी मसे मे वसरे देवनी मसे वबड कुहम वेवी दर तम बलते बलापुर मे मसे मगे रेकिया कुहम वेद मगे व्यापार कुहम मट आदाय कुहम वेद मगे सौख्य कुमक वेद मगे पौर जीवित मगे आदर संबंध कुहम वेद अध्यापन कड़ कुहम वेद वे पुड़ी पुड़ी कारण बलापुर यात्र मे बलापुर मगे मे रेकिया व्यापार आदाय की दीवाल मुलिम बलमु उबगे आदाय तत्ते उबगे रेकिया व्यापार कुहम वेद मे विलावे वबट කියුවොත් ඔබට මේ වෙලාවේ අර ඔබගේ උත්සාහයට වඩා ප්‍රතිඵල ලැබෙන කාලය. ඔබ රැකියාවේදී ඔබට නොසිතූ විදිහේ ලාභ, පඩි වැඩි කිරීම් වගේ තවද දීමන යම් කිසි ආකාරයක ඔබගේ ඇගේ ඔබ කරපු කාර්යයන් ඇගීම උදෙසා ඔබ රැකියා කරන ස්ථානයේදී ඔබට ටිකක් හොඳ වැටුපට අමතර පොඩි දීමනාවක්. ඒ වගේම ඔබට අර ලැබෙන විදේශ ගමනක්, ඒ කියන්නේ ඔබට सवारी सवारी वगे देखट तैगी वशन रेकिया स्थान लेबन काल सिंह वोट मे वे रेकिया स्थान सतुरी कल पूर्व खाले वो मे हर सहलुए रेकिया काल सीमा इक मे मे कन्या लग्न योबे रेकिया खर हेवे मेम अनावश्य विधि सहलुआ तो गेटलुआ तीन सा मे कि मे बेटर ने मे ऋणात्मक देवाल की अपे ओलव खानवा मे मसिकरण हिता ऋणात्मक सह मे अशुभ देवाल की धनात्मक करगंद कालुरे गमनक्रे वलाकन दबे एलियब रगने वन ये वलैन अन्न पुल नब वलाकन तक वलैन सा मे करा तपियेदे वाद वही कालती दिनगन ले ඔබ කුඩයක් කරයි. ඔබ ගිහිලා වැස්ස නොතෙමි ඉන්න සම්පූර්ණයෙන්ම වැස්ස තාරණිපත් වැස්සක් ඇස්සොත් නොතෙමි ඉන්න අමාරුයි. තරමක් හෝ නොතෙමි ඉඳි. එනේ වගේ මේ දේවල් ඔබට වෙනස් කරන්න පුළුවන්. ඒකයි මේ කෙනෙක් නිසා මේ ඍණාත්මක දේවල් අහන්න අකමැති තරම්ම බොළඳ කෙනෙක් වෙන්න එපා. ඒකේ ඔබ මේ ඔබගේ මේ ගැටලුවක් ඒක. මොකද ඍණාත්මක දේවල් අහන්න ඒවට කැමති වෙන වැඩිපුර අහලා මොකද හේතුව ඒවා ධනාත්මක කරගන්න මට ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒවෙන් පැනලා යන්න උත්සාහ කරන එක නෙමෙයි. මේ ධනාත්මක දේවල් කොහොමත් හොඳයි. ඒක නිසා ඒ පැහැදිලන්න පොඩ්ඩක් වැඩිපුර ඒ ටික ගැන කිව්වේ ඒකයි. ඉතින් අර ඒ වගේ අර අනවශ්‍ය විදිහේ විනෝදකාමී වෙන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ගැටළු ඇති කරගන්න නැතුව කල්පනාකාරීව ඒ සාර්ථකත්වය රැකියා ජීවිතවල අතිසාර්ථකව අත්දකින්න. එච්චරයි කියන්න තියෙන්නේ. එවගේම ඔබ මේ රැකියා කරන ස්ථානය තුළ පොඩි ගැටලුකාරී තත්ත්වයක් කියන්නේ ඒක අදහස් කරන ගැටලුවක් කියන්නේ රැකියාව ගැටලුවක් නෙමෙයි. අනවශ්‍ය බැඳීම් වලට පැටලෙන ඉඩ තියෙනවා. ඔබ විවාහකයෙක් නම් ඒක ලොකු ගැටලුවක් වෙනවා. මොකද හේතුව රැකියා ස්ථානයේ ඉන්න තවත් අර අනවශ්‍ය අනියම් බැඳීමක් නිසා ඔබට රැකියාවේ සාර්ථකත්වය වුණාට ඔබේ පෞල් ජීවිතේට ඒක බාධාක් වෙන පුළුවන්. ඉදිරියේ පෞල් ජීවිත ගැන කතා කරද්දී මම තව වැඩිදුර විස්තර කියන්න. ඒක නිසා අන්න ඒ වගේ බැඳීම් වලින් පොඩ්ඩක් ප්‍රවේශමෙක්. මොකද ගොඩක් අය මේලයි අවස්ථා ඔබගේ අර ජයග්‍රහණ දිනුව දකෙද්දී අර ඔබ අවස්ථාන අවස්ථාවාදීව ඔබගෙන් ලාභ ප්‍රයෝජන ලබන්නයි යන්නේ. කිසිම කෙනෙක් ඔබට තියෙන නැත්නම් ඔබට තියෙන ආදරයට ලෙංගතුකමකට එන දෙයක් නෙමෙයි. ඔබගේ සාර්ථකත්වය කොටසක් ඔයගොල්ලෝ භුක්ති විඳින්න යන එක නිසා ඒ කල්පනාකාරීව කටයුතු කරගෙන රැකගෙන ඉස්තන්නේ. ඒ වගේම ව්‍යාපාර කටයුතු නිරතව සංඥා ලග්න හිමියන්ට තව විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. ඔබ මේ වෙලාවේ එක්කෝ අපි කියමු විසිතුරු බාණ්ඩ වෙනදා මෙහෙම නැත්නම් ඇඟලුම් එහෙමත් නැත්නම් තෑගි බහණ්ඩ ඔය ජුවලරි අයිටම්ස් කියන රන් බාණ්ඩ මැණික් ස්වර්ණාභරණ ඒ කටයුතු වෙනදාම් කරනවා නම් මේ කාල සීමාව තුළ අධික ලාභය ලැබීම හැකියාවක් තියෙනවා. ඔබගේ මේ මේ බාණ්ඩ වලට හොඳ ඉල්ලුමක් ඇති වෙනවා. ඒ වගේම හොඳ යහපත් මේ වටිනාකමකුත් ඔබට එකින් ලැබෙනවා. ඒ තුළ ඔබට අධික ලාභය ලැබීමේ හැකියාවක් පෙන්නු කරනවා. විශේෂයෙන්ම ඒ කියපු කාරණා වලින් තවත් පැත්තෙන් ගත්තොත් ඔබ මේ කලාව හා සම්බන්ධ කෙනෙක් නම් ඔබ එහෙම නැත්නම් සාහිත්‍ය සම්බන්ධ කෙනෙක් නම් පොඩ්ඩක් ඔබට මේ
අර පහුගිය කාලේ වැටිච්ච තැන් වලින් අලු ගසක් නැගිටින්න නිරදින පහුගිය කාල සීමා තුළ ඔය කලාව සම්බන්ධයෙන් ඔය සාහිත්‍ය සම්බන්ධයට කන්නේ ලග්නෙ මෙන්න පොඩ්ඩක් පැත්ත කරලා ඉඳ සිද්ධ වුණා මොකද්ද හේතුවද යම් කිසි කාරණා පෞද්ගලික හේතුම් මත ඔන්න අලු ගසා දාලා ඔන්න ආය නැගිටින්න කාලේ තියෙන ඉතින් අන්න ඒක නිසා මේ කන්නේ ලග්නෙ ලෑස්ති වෙන්න ඔන්න ඔබගෙට ඔබ පහුගිය කාලේ හිතුණා නම් ඔන්න මම කැත වෙලා දැන් මම ලස්සන නැහැ ඔන්න ආය ටික ටික අන්න යන්නේ දෙයින දැන් පොඩ්ඩක් ඔන්න මම ලස්සන වී ගේ දෙනවා නාය මට පොඩ්ඩයි එලියට බහින්න පුළුවන් ඔබ මේ මුළු ගැන්දිලානේ හිටි ඔබ මේ 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 ලෝකෙට මූණ දෙන්න හරි අකමැත්තෙන් හිටිය පවුගේ කාලෙස මල ඒකට හේතුන ඔබ අසනීපකාරී තත්ත්වයන් තුළ මේ අධික මේ අධික මේ විසවීම් වගේ දේවල් නෝ ඔබ විඳෙව්වා නම් පවුගේ කාල සීමා තුළ ඔන්න ඔබට ආයේ රෝගී තත්ත්වෙන් වලුත් මිදිලා ඒ තත්ත්වෙ එලියට එන්න පුළුවන් ඒක නිසා මේ මේ ව්‍යාපාර කටයුතු ඔබ ආරම්භ කරන විසිතුරු බාන්න සම්බන්ධ විශේෂම කරන අයට මේ කාල සීමා තුළ ඔබට යහපත් ඉල්ලුමක් ඇති වෙනවා. ඒ තුළ එනවා හැබැයි මම මෙතන කියන මේ ව්‍යාපාර හා සම්බන්ධයෙන් ඔබට මුණගැහෙන යම් කිසි අයත් එක්ක අවශ්‍ය බැඳීම් ඇති වෙනවා. කියන්නේ පෞද්ගල ජීවිතයේ අනියම් බැඳීම් ඇති වෙනවා. ඒ වයින් ප්‍රවේශංගෙන් එන්නේ මෙහෙම ඒවා මනසින් වෙනස් කරගන්න පුළුවන් කාරණානේ. ඒ නිසා මේ විශේෂයෙන් මම හයිලයිට් කරලම කියන්නේ ඒ වගේ දේවල් වලින් ගිහිල්ලා අර එක පැත්තක් හරියද්දී මම තමන්ට වටිනාම කියන තැන තමන්ගේ පවුල නැති කරගත්තොත් අර දේවල් උත් කිසි දෙයක් වැඩක් නැතුව යන අන්තිමට ඔබ අතරමං යනවා. මොකද ඔය කවුරුත් ඒ එන කිසි කෙනෙක් ඉන්නේ ඔබට යම් කිසි ලෙන්ගතුකමක් ආද දැකින්ද නෙමෙයිනේ. ඒ එන්නේ ඔබගේ සාර්ථකත්වයේ සහ මක්කෝ ආකර්ෂණය නිසා. ඒක නිසා ඒ හොඳට තේරුම් ගන්න මෝඩ නොවි බැඳීම් කියන දේ ඔබ ඔබගේ පවුලත් එක්ක පවත්වාගෙන යන්න. මේ වෙලාවේ අලුත් බැඳීම් අවශ්‍යම නැහැ. විශේෂයෙන් මේ කියන්න ඕන මේ ප්‍රේම සම්බන්ධතා අලුතින් ආරම්භ කරන්න ඉන්නවනම් මේ වෙලාවේ ඔන්න පොඩ්ඩක් එහෙම මෙන් ඉංගියක් ලැබෙනවා නම් පොඩ්ඩක් ඉවසන්න මේ මේ මාස දෙකමාර තුන පොඩ්ඩක් ගෙවෙන්න ආරින්ද පොඩි කාලයක් ඉමු කාලෙට ඉඩ දෙමු කියලා ඉන්න මොකද හේතුව මේ වෙලාවේ අලුත් බැඳීම් හෝ විවාහ යෝජනා විවාහ ජීවිතවලට යන්න හොඳ කාලයක් නෙමෙයි මොකද පවුල් ජීවිත තුළත් ඔබ දැන් පොඩ්ඩක් යම් කිසි දෙයක් අත්දැකීමින් ඉන්නවනේ ඔබ පහුගිය කාල සීමාවල තුළ ඔබගේ හිතුවක්කාරීකම උඩගත තීරණ දැන් වැරදි කියලා ඔබට දැනන කාල සීමාවන්නේ ඇති කරගත බැඳීම් පව සමහරක්කට ඔබගේ කසාදේ ජීවිතේ පව ඔබ ඇති කරගත දේ ඔබ නොදකව පැත්තන්න ඔබගේ සහකාරයාගේ හෝ සහකාරකින් දකින්න මේ මොකද්ද මේ යම් කිසි මම හිතපු කෙනා නෙමෙයිනේ මේ ඉන්නේ කියලා. ඉතින් දැන් කරන් දැන් යා හැරෙන්න බැහැනේ. ඒ නිසා ඔබ මේ පවුල රැකගෙන යන්න. ඒ වගේම පිටින් එන බැඳීම් වලට යන්න එපා. ඒ වගේම අලුතෙන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ප්‍රේම සම්බන්ධ ඇති කරගෙන ඉන්න නම් ආය පරක් කියන්නේ පොඩ්ඩක් මේ මාස දෙකම අරතොන් ඉවසන්න. එයින් පස්සේ ඔන්න ඔබට හොඳ විවාහ යෝග එන කාල සීමාවක් ඉදිරියේදී එනවා. තවදයක් මෙතන මේ ඔබ රැකියා ස්ථානයේ හෝ වේවා ඔබ ඉන්න තැන හෝ වේවා ඔබගේ පවුල තුල ඔබගේ නිවස තුල හෝ වේවා අනවශ්‍ය විදිහේ ඔබගේ බල පරාක්‍රමය පතුරන්න යන්න එපා. මොකද කවුරුත් ඔබව ගණන් ගන්න තියෙනවා. ඔබගේ බලය මේ වෙලාවේ ඔබට අනිත්‍යව යටත් කරගන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට. මේ වෙලාවේ බෑ කොහෙත්ම. ඔබ යටත් කරන උත්සාහ කරත් කවුරුත් යටත් වෙන්නේ නැහැ. ඔබගේ ස්වාමියා භාර්යාව දරුවෝ හෝ වේවා ඒක වෙන්නේ. ඒක නිසා මේ කාල සීමා තුළ ඔබගේ නම්බුව රැකගෙන නිහඬව බලා සිටින්න. මොකද නිහඬතාවය තමයි හොඳම පිළිතුර සහ හොඳම ආයෝජනීය ජීවිතයක් දෙන්න පුළුවන්. ඒ හැරුණකොට මේ දැන් අපි කතා කරමු විශේෂයෙන්ම මේ උසස් පෙළ විභාගයේ ළඟ ළඟ ගෙන නිසා කන්‍යා ලග්න හිමි දරුදරියන්ගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන් උසස් පෙළ ලියන ළමයන්ට කොහොම වෙයිද කියලා. මේ කාල සීමාව තුළ ඔබට හිතාමත්ම යහපත් මොකද හේතුව ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔබට නොසිතූ ආකාරයේ හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඔබට අතෝෂම් කිව්වොත් මේ වෙලාවේ විභාගයට හොඳට මුණ දෙන්න පුළුවන්. එක තැනක් තියෙනවා එක තැන පුංචි දෙයක් තියෙනවා ඒක නැති කරගන්න. මොකද මේ ඔබගේ මේ බුද්ධියත් එක්ක ඔබට මේ ඔබගේ මේ කල්පනාකාරීත්වය අඩු වීමක් වෙනවා. අනේ ඒ ටික පොඩ්ඩක් මේ නිදි බරගත් එක විභාග ලියන්න ගියමත් පොඩ්ඩක් නිින්ද යන දෙනවා. අනේ ඒ தත්ත්වේ පොඩ්ඩක් මග හරවා ගන්න පුළුවන් නම් ඒ தත්ත්වේ හැර ඔබට වෙන ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම ඔබ මේ මුලින්ම ඔබගේ මනසට යම් කිසි විනාඩියක විතර පොඩි භාවනාවක් දෙන්න විභාය පටන් ගන්න කලින් ඔබ විභාගෙ පිටත් වෙන්න කලින් මෝර පිළිත ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන්න. ටිකක් කලින් විභාග මධ්‍යස්ථානට යන්න අනිවාර්යයෙන්ම උදෑසන ආහාරය අරයි යන්න. මොකද ආහාරය පොඩියට හරි අරයි යන්න. මොකද නැත්තම් ඔබට මගක් යද්දි කලන්තකාරී තත්ත්වයක් හරි මොන රසනීප තත්ත්වයක් ඇති වෙනොත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නිසා ගිහිල්ලා ඉඳගන්න. කිහින් ඔබ
ප්‍රශ්නපත්‍රය තේරුම් ගන්න විනාඩි 10ක් 15ක් ගියර කමන්නේ නැහැ. මොකද ඒ කාලේ ඔබට ප්‍රශ්නයක් වෙන්න ඊට පස්සේ පහසු ප්‍රශ්න දා උත්තර ලියන්න පටන් ගන්න එච්චර. පැහැදිලිද ඔබගේ ගුරුවරු කියන කතාව ඕකනේ. ඒකට ඔබ පොඩි යම් කිසි දෙයක් එකතු කරගන්න ඔබගේ පොඩ්ඩක් මනස නිස්කලංක කරගන්න. මනස මේ නිදහස් කරගන්න එච්චරයි. ඔබට පුළුවන් මේ මොකද ඔබට හොඳ හැකියාවක් දෙනවා කන්‍යාලක් මෙහිම දරුදරයන්ට මේ වෙලාවේ මේ ඔබගේ දැනුම හරි ආකාරව යොදාගෙන ඔබට මේ විභාග කඩේමලින් ජයග්‍රහණය කරන්න. ඉතින් එතනින් එහා බය වෙන්න කාරණාවක් නැහැ. අදිෂ්ඨානෙන් යන්න ඔබට පුළුවන්. ඔබට ජයග්‍රහණය අත් වෙනවා නියතයි. කන්‍යාලක් මෙහිමියන්ගේ සෞඛ්‍ය ගැන කතා කරද්දී මේ පෞගේ කාල සීමාව තුළ දිගටම මේ ඔබට රෝග පීඩා වෙන දුන්නා මේ වෛද්‍යවරුන්ට පවා හොයාගන්න අමාරු. මේ කියන්නේ මේ සැංගවුණු රහස් රෝග මේ කියන්නේ එක දවසකට ගියම කියන මේ රෝගය කියලා. නමුත් නෑ, පහු කාල බලද්දී එහෙම රෝගයක් නෑ වෙන එකක්. මේ වෛද්‍යවරුන්ට මේ වෛද්‍ය පරීක්ෂණ වල පවා අනාවරණය කරගත්ත නොහැකි රෝගකාරී තත්ත්වයෙන් ඔබ පීඩා විඳින කාලයක් මේ කාල සීමාව. බහුතරයක් කන්‍යාලග්න හිමියන් විශේෂයෙන් මේ රුධිරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්, ඒ වගේම ඔබගේ මේ ආමාශය වගේ පෙනහළු ආශ්‍රිතව ගැටලු ඇති වෙන දේවල්, ඒ වගේම මේ යම්කිසි බෙහෙත් වර්ග විෂ වීම තුළින් විශේෂයෙන්ම ගොඩක් ඔබ කන්‍යාලග්න හිමියන්ට බෙහෙත් වර්ග විෂ වීම මේ කාල සුර පෙන්වුම් කරන නිසා මේ කාලේ එන්නත් වර්ග ලබා ගන්නවා, ඒ වගේම ඖෂධ වර්ග ලබා ගන්නවා. එන්ද ගොඩක් ප්‍රවේශමින් ගොඩක් දුරට මේ ඔය අතුරු ආබාධකාරී තත්ත්වයන් ඒවා තුළින් ඔබට පෙන්වුම් කරන නිසා ඔබට හැකියාවක් වන මේ ඒ දේවල් වලින් අර ඒවල තියෙන ඒ විෂනාශ අතුරු ආබාධ නැති කරන තියෙන ඖෂධ වර්ග ආහාර වර්ග ඔබට ගොඩක් දුරට මෙහෙමයි. ඒ දෙවලින් තුළ ඔබේ ශරීරය තුළ ස්වභාවික ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න අවශ්‍ය කරන ආහාර වර්ග විශේෂයෙන්ම කුළුබඩු ආශ්‍රිත කුළුබඩු වැඩිපුර යොදාගෙන ඔබගේ ආහාර විසින් මේ කාලේ සිදු කරන්න. ඒ වගේම ඔය විෂනාශක ගැන කරපිංච කලෝහිණටි වගේ දේවල් වැඩිපුර භාවිත කරන. එතකොට ඔයන්නත් ඒ කියන ඖෂධ වලින් ඔබට එන අතුරු බලපෑම් වලින් මිදෙන්න පුළුවන්. ඒ රෝග රුධිර සම්බන්ධයෙන් එන ගැටලුකාරී තත්ත්වයන් වලින් ඔබට මිදීම ලැබෙනවා. මොකද හේතුව මේ කාලසම තුළ ඇත්තම ඔබට මේ ඖෂධ විශේෂීමේ තත්ත්වයක් පෙන්වුම් කරන නිසා කන්‍යාලග්න හිමි විශේෂයෙන්ම පොඩි පොඩි සැක්කම් වලට පවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තුළ ඔබ කියන්නේ සෞඛ්‍ය පිරිහීමකට ලක් වෙන ඉඩ තියෙනවා. එන්න ඒ නිසා අවදානට පෙර සූදානම කියලා හොඳ යහපත් සෞඛ්‍ය රටාවක්, ජීවන රටාවක්, ආහාර රටාවක් පුරුදු වෙන්න. එතකොට ඔබට පුළුවන් මේ තත්ත්වයන් මගේ හැරව ගන්න, හැමදේම වෙනස් කර ගන්න පුළුවන්. මොකද ඔබට අසනීප තත්ත්වයන් ගැන ඔබ ටික කල්පනාවෙන් හිටියොත් ඔබට පුළුවන් ඒ තත්ත්වයෙන් මිදෙන්න. මොකද මේවා මේ ඔබ ගිහින් විහිං කරගන්න දේවල් හෝ මේ දැන දැන වෙන දේවල්. ඒ නිසා ඖෂධ ගද්දි විශේෂ මාත්‍රා ගැන සැලකිලිමත් වෙන්න, වෛද්‍යවරුන් දීලා දෙන මාත්‍රාව නිසියාකාරවම පැහැදිලිවම ඔබ බලලා ගන්න. අපහැදේ දෙනක් තියෙනවා අනිවාර්යයෙන්ම ආයේ වෛද්‍යවරයා හම්බෙලා ඒ ගැන ප්‍රශ්න කරලා හරි මාත්‍රා ගන්න. මොකද මාත්‍රා වැඩි වෙලා ගැටලුකාරී තත්ත්වන් ඇතිවීමේ ඉඩකඩක් වැඩිපුර පෙන්වුම් කරන නිසා. ඉතින් මේ සුළු බාධාකාරී තත්ත්වයන්, අසුභකාරී තත්ත්වයන් නැති කරගෙන මේ මාසය ඉදිරියට යන්න පුළුවන් ඉතාමත්ම සාර්ථක ක්‍රියාවක් ගැන තමයි මම මේ ඔබට කියන්න හදන්නේ. මේ දේ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඉතින් හැකි හැමෝ දෙනාම පුළුවන් නම් කරලා බලන්න. මේ දේ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ කවදාකවත් අත් කරගන්න බැරි විදිහ ආනිශංස අත් කරගන්න පුළුවන් දෙයක්. හරි පහසු දෙයක්, නමුත් ඉතාමත් වටිනා දෙයක්. ඔබ කරන්න ඕනේ එක දවසක් එක වේලක් ඔබගේ ආහාර වේල වෙන කෙනෙක්ට පරිත්‍යාගන. මේ කියන්නේ වෙනම ආහාර වේලක් අරගෙන කාටවත් දෙන්න නෙමෙයි, කැම්පස්ලට දෙන්න කියලා නෙමෙයි. ඔබගේ දිවා ආහාරය කියමුකෝ. දිවා ආහාරය එදා ඔබගේ දිවා ආහාර වේල ආහාර නැති කෙනෙකුට දෙන්න. ඔබ එදා බඩගෙන ඉන්න, අර හැමදාම බඩගෙන ඉන්න කෙනාගේ බඩගින්න එදා ඔබට තියාගන්න. ඔහුගේ බඩගින්න නිවන්න. හරි සරල දෙයක්, හැගෙනම් මේක මාස්පතා එක දවසක් කරලා බලන්න. ඉදිරියේ ජීවිතයේ ඔබේ වෙන පරිවර්තනය, ජීවිතයේ පරිවර්තනය, ඔබට එන බාධක හිතාගන්න බැරි විදිහට මැඩබැවැත් වෙන ආකාරය දැකලා ඔබත් පුදුම වෙනවා. මේක මේ ජීවිතේ කරන්නේ ඔබගේ සංසාර ගමනටම මනා ආනිසංස දෙන මනා පිටුහලක් වෙන දෙයක් වෙයි. පුළුවන් නම් කරලා බලන්න. හැක්කිනේ සාමාන්‍යයෙන් වේලක් නොකා හිටියා කියලා අපි මැරෙන්නේ නැහැනේ. වේලක් නොකා වතුර ටිකක් බීලා ඉන්න. ඒ වේල කෙනෙක් වෙන කී බඩගින නිවන්න. ඒ තුල ඔබට ලැබෙන දේ අපිත් එක බෙදා ගන්න. ඒ වගේම පුළුවන් නම් මේ වෙලාවේ මේ අන්තසන්න වෙලා ඉන්නේ මිනිස්සු මේ ආදායම අහිමි වීම, රැකියා අහිමි වීම තුල ඔබට හැකි පමණින් කරන්න බැරි දේවල් නේ. ඔබට කරන්න පුළුවන් දේක් පුළුවන් නම් මේ පවුල් වලට, ඒ පවුල් වල දරුවන්ට කරන්න පුළුවන් නම් ආහාර වේලක් ගන්න උදව් කරන්න. ඊට අමතරව පුළුවන් නම් අධ්‍යාපනයේ අමාරුවෙන් කාලයක් යන්නේ මේ දරුවන්ට, ඒ වෙලාවේ අසන්න දරුවන් වෙනුවෙන්
අධ්‍යාපනයන යමක් කරන්න. ඒක මම කියන්නේ මේ මිල මුදල් වලින් මේ ද්‍රව්‍යමය ආධාර නෙමෙයි. ඒ පමණක් නෙමෙයි. ඔබට පුළුවන් නම් ඔබගේ දැනුම වුන් හා බෙදාගෙන ඔවුන්ගේ අධ්‍යාපනයට පිටුවහලක් කරන්න. ඒ හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒක නිසා හැකිනම් කන්‍යාලග්න හිමියෝ මේ දේ කරන්න. ඔබට ජීවිතේ ජයග්‍රහණයක් වේවි. ඒ වගේම මේ මාසය ඉතා වාසනාවන්ත මාසයක් වේවි. ඔබට ඉතින් මේ ඉදිරි මාසයත් මේ පෙබරවාරි මාසයත් ඒ ඉදිරි කාල සීමාවත් ඔබගේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටපත් වේවා ජයග්‍රහණ ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කන්‍යා ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි.